අපේ රටේ අනාගතයට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. ජනජීවිතයේ යථාතාත්වයට පත්වීමත් එක්ක මාස කීපයක් වසාදමා තිබූ පාසල් පද්ධතිය හා අධ්‍යාපන ආයතන යළි විවෘත කිරීමට රජය කටයුතු කරගෙන යන්නේ මෙවැනි ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය වී තිබෙන නිසයි. නව පාසල් වාරයේ ආරම්භ වීමත් සමග ඔබ පැමිණෙන්නේ මීට පෙර ඔබේ පාසලේ නොතිබූ තරම් සෞඛ්‍ය ආරක්ෂිත බවින් ඉහළ මට්ටමක ඇති ආරක්ෂිත වටපිටාවක් සහිත පාසලකටයි. එහෙත් COVID-19 රෝග තත්ත්වයෙන් දැයි දුවා දරුවන් ආරක්ෂා කර ගැනීම උදෙසා මෙම වෛරස ව්‍යාප්තිය වීමට ඇති හැකියාව ඇහිරීම සඳහා අපි හැකි සෑම පියවරක්ම ගත යුතුයි. කොරෝනා ව්‍යවසනයෙන් අප රට බේරගන්න රජයේ ලොකු කැපකිරීමක් කළා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සූවීරවන් සියලු දෙනා, ත්‍රිවිධ හමුදා හා පොලිසිය රණවිරුවන් සියලු දෙනා, රාජ්‍ය සේවයේ සියලු දෙනා අපේ රට කොරෝනා වලින් බේරගන්න පහුගිය කාලේ ගොඩක් මහන්සි වුණා. ඒ අය මේ දේවල් කළේ එයාලගේ පවුල් වල අයකිනු තුරස් වෙලා ඉඳගෙන. ඉතින් අපිට ආපහු ඉස්කෝලේ යන්න පුළුවන් වාතාවරණය හදපු ඒ අයටත් අපි ස්තුති වෙන්න ඕනේ. COVID-19 වසංගතයේ පැතිරී හැකි ආකාර ප්‍රධාන වශයෙන් තුනක් තිබෙනවා. රෝගී වැළඳුණු අයෙකුගේ කෙළ, සෙම හෝ සොටු වැනි ශ්‍රාවයන්ගෙන් මෙම රෝගී ඊතා ඉක්මනින් බෝ විය හැකි. රෝග ලක්ෂණ පෙන්වන අය නිරෝධායනයට යොමු කරන්නේ සාමාන්‍ය සමාජයේ නෑත් කොට තබන්නේ අන්න ඒ නිසයි. එමෙන්ම රෝගීකු හා ඍජු සම්බන්ධතා පැවැත්වීමෙන් මෙම රෝගකාරක නිරෝගී පුද්ගලයෙකුගේ ශරීරයට ඇතුල් විය හැකි. එය රෝගීකුගේ ස්පර්ශයකින් ලංව කතා කිරීමෙන් ආදී ඕනෑම ක්‍රමයකින් බෝ විය හැකි. අවසන් වශයෙන් කිසියම් මතුපිට පෘෂ්ඨයක තැන්පත්ව තිබූ රෝගී පුද්ගලයෙකුගේ ශරීර ශ්‍රාවයක් පුද්ගලයෙකුගේ ඇස්, කන්, නාස ආදී ස්ථාන හරහා ශරීරගත වීමකින් මෙම රෝගී වැළඳිය හැකි. පොදු ස්ථානවල ගැවසීමෙන් පසු සබන් යොදා දෑත් පිරිසුදු කර ගැනීමට උපදෙස් දෙන්නේ, නිරන්තරයෙන් මුඛ ආවරණ පළඳින ලෙස උපදෙස් දෙන්නේ මෙන්න මේ නිසයි. මෙවැනි යහපත් පුරුදු අපට අලුත් දේවල් නෙවෙයි. ඒ යහ පැවතුම් නිසා COVID-19 විතරක් නොවේ, වෙනත් රෝගයන්ගෙන්ද තොර වූ නිරෝගී දිවි පැවැත්මකට ඔබට මඟ සැලසෙනවා. උණ, කැස්ස, උගුරේ වේදනාව වැනි රෝග ලක්ෂණ COVID-19 රෝගී මූලික රෝග ලක්ෂණ වෙනවා. හැබැයි රෝගී උත්සන්න වුණාම හුස්ම ගැනීමේ අපහසුතාවය, හුස්ම ගැනීමේ වේගයේ වැඩිවීමක් දක්නට පුළුවන්. සමහර විට නියුමෝනියා වැනි රෝග තත්ත්වයක් හෝ වෙනත් සංකෝලතා වුණත් දකින්න පුළුවන්. වයස්ගත දුබල පුද්ගලයන් දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග ආදී බෝ නොවන රෝගයන්ගෙන් පෙළෙන අය නම් මේ රෝගයෙන් වඩාත් පරිස්සම් විය යුතුයි. ඇතැම් අයගේ ශරීරය තුළ වෛරසය තිබුණත් රෝග ලක්ෂණ පිටතට පෙන්වන්නේ නැහැ.
වැඩිහිටියන්ට සාපේක්ෂව දරුවන්ට රෝගී වැළඳීමට ඉඩ අඩු වීම මේ රෝගී සම්බන්ධයෙන් සතුටදායක පුවත තමයි. දරුවන්ට COVID-19 රෝගී වැළඳුණු විට සාමාන්‍ය සම්ප්‍රතිශා ලක්ෂණ තමයි පෙන්වම් කරන්නේ. ඒ නිසා මේ රෝගී මතුපිට ලක්ෂණ වලින් හඳුනගන්න ටිකක් අපහසුයි. මේ නිසා දරුවන්ගේ ශාරීරිය තුල තිබෙන වෛරසය වැඩිහිටියන්ටත් සෙසු සමාජයේ පුද්ගලයන්ටත් ව්‍යාප්ති වීමට ඇති ඉඩ වැඩි. COVID-19 රෝගී සැකයකින් තොරව හඳුනාගත හැකි ක්‍රමය වන්නේ PCR පරීක්ෂණයේ නැමැති ක්‍රමය. සැක සහිත රෝගීෙකුගේ සෙම පටල හෝ වෙනත් ශරීර තරලයක් රසායනාගාරයක් තුළ පරීක්ෂාවට භාජනය කිරීමෙන් මේ හඳුනා ගන්නවා. මේ රෝගීට මේ වෙනතෙක් නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නැහැ. ඒත් රෝග තත්ත්වයේ පාලනයට ගත හැකි පීව්‍ර රසක්ම තිබෙනවා. COVID-19 න් දරුවන් ආරක්ෂා කරගැනීමේ වගකීම කණ්ඩායම් කිහිපයකටම පැවරෙනවා. ඒව තමයි අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍යාංශ, පාසල් පරිපාලනය, පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථවල සේවක පිරිස් වගේම දෙමාපියන් සහ සිසු දරු දැරියන්. දරුවා පාසලට යොමු කිරීමට පෙර ඔවුන් කැස්ස සම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසන රෝග තත්ත්වයන්ගෙන් හෝ වෙනත් සංකූලතාවයකින් පෙළෙන්නේදැයි දෙමාපියන් සුපරීක්ෂාකාරී විය යුතුයි. එමෙන්ම දරුවන් හොඳින් පිරිසිදු කළ නිල්‍යන්දුවෙන් සරසා එවීමත් වැදගත්. මේ දිනවල පාසල් ආපනශාලා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා නිවසේදී පිළියෙල කරගත් පෝෂ්‍යදායී ආහාර වේලක් දරුවාට ලබා දීම තමයි හොඳම දේ. උණුකර නිවාගත් ජලයේ ප්‍රමාණවත් අන්දමින් දරුවාට නිවසින් ලබා දීමත් කළ යුතුයි. මෙමගින් දරුවන්ගේ පාසල් පොදු ජල කරාම භාවිතේ අවම කිරෙනවා. බෙදා හදාගෙන ආහාර ගැනීම අපේ දරුවන්ගේ යහපුරුද්දක්. ඒත් වත්මන් තත්ත්වයේ හැමුවේ එය කිසිසේත් නොකළ යුක්තක් බවත් දෙමාපියන් දරුවන්ට අවබෝධ කර දී යුතුයි. ඊතා සුවිශේෂීම කරුණ වන්නේ ඔබේ දරුවාට නිසි ප්‍රමිතියෙන් යුතු මුකාවරණයක් ලබා දීමත් එය නිසි පරිදි පැළඳ සිටීමටත් උපදෙස් ලබා දීමයි. මුඛ ආවරණය මහමගදී පාසල් වෑන් රථයේදී හෝ බස් රථයේදී භාවිතා කිරීමට දරුවන් උනන්දු කළ යුතුයි. ඒත් සෞඛ්‍ය ආරක්ෂිත වටපිටාවක් පවතින පන්ති කාමරයේ තුල නම් මුඛ ආවරණය පැළඳීම අවශ්‍ය නැහැ. අත්තරලෝසු ආභරණ පැළඳ සිටීම මෙන්ම ඉගෙනුම් ක්‍රියාවලියට අත්‍යවශ්‍ය නොවන කිසිවක් පාසලට නොයවීම සම්බන්ධයෙන්ද දෙමාපියන් වග බලා ගත යුතුයි. කෙටි කාලීන උණ නාසයෙන් සොටු දීර ගැලීම, උගුරේ ආසාදනයක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් වැනි රෝග ලක්ෂණ ඇති විට ඔවුන් පාසල් එවීම නොකළ යුත්තක්. අවම වශයෙන් පසුගිය දින 14ක කාලය තුළ නව කොරෝනා ආසාදනයක් පිළිබඳ සැක සහිත ඌවක හෝ තහවුරු ඌවකු සමග සම්බන්ධතා පැවැත්වූ අයෙක් නම් එවැනි අවස්ථාවලදී පාසල වෙත නොපැමිණීම වැදගත්. එමෙන්ම ඔබ නව කොරෝනා ආසාදන අවදානම හේතුවෙන් නිරෝධායනයට ලක්කර සිටින අවස්ථාවක පසුවන අයෙක් නම් කිසිසේත් පාසලට යෑමෙන් වැළකිය යුතුයි. පවුලේ ප්‍රවාහන පහසුකම් ඇති අයෙක් වේ නම් ඒ සෑම කෙනාම හැකි සෑම විටම එය යොදා ගැනීම මගින් වඩාත් ආරක්ෂාකාරීව පාසලට පැමිණිය හැකියි. ක්‍රීඩා කටයුතු සීමා වී ඇති මෙවැනි සමයක ආරක්ෂාකාරී ලෙස පා ගමනින් හෝ පා පැදියෙන් පාසල් පැමිණීමට හැකි නම් එය ශාරීරික යෝග්‍යතාවයටත් ඉවහල් වේවි. පාසල් වෑන් රථයකින් පැමිණෙන අවස්ථාවල සිසු දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ ආරක්ෂා වන අන්දමින් ඒවායේ රියදුරු මහතුන් සිටින්නේද එහි ආසන හා ඇතුළත ස්ථාන විසබීජ හරණය කර තිබේදැයි අවධානය යොමු කළ යුතුයි. පොදු ප්‍රවාහන සේවාවක් භාවිතා කරන්නේ නම් නිසි දුරස්ථ භවකින් යුතුව අසුන් ගැන්වීමටත්
නිසි සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන ලෙස දරුවන්ට උපදෙස් ලබා දීමත් කළ යුතුමයි. කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් පාසල් සිසු දරු දැරියන් ආරක්ෂා කර ගැනීම උදෙසා පාසල තුල හා අධ්‍යාපන ආයතනයේ තුල විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. එම වැඩපිළිවෙළට අනුගත විය යුතු බව දෙමාපියන් තම දරුවන්ට උපදෙස් ලබා දීමත් වැදගත්. පාසල් විවෘත කිරීමට ප්‍රථම පන්ති කාමරය, විද්‍යාල පරිශ්‍රය, අධ්‍යාපන උපකරණ ඇතුළු සියලු දේ විසිබීජ හරණය කොට සුපිරිසිදු වටපිටාවක් සකස් කිරීමට කටයුතු කළ යුතුයි. මේ සඳහා අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය වගේම හැමදාම පාසලේ දියුණුවට කටයුතු කරන දෙමාපියන් ආදි සිසුන්ගේ සහය ලබා ගත හැකි. මේ ආකාරයෙන් පූර්ණ විසිබීජ හරණයකට ලක් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක පාසල් අධ්‍යාපන කටයුතු සිදු කරන නිසා අපේ ආදරණීය දුව පුතාලා කිසිසේත් බියවේ යුතු නැහැ. මේ ආකාරයෙන් පිරිසිදු කළ පාසල නිසි ප්‍රමිතියෙන් පවතී දැයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී මහතා පරීක්ෂා කොට සෑහීමකට පත් විය යුතුය. නිවසෙන් පැමිණෙන සිසු දරු දැරියන්ගේ මීළඟ භාරකරුවන් වන්නේ විදුහල්පති වරුන් ඇතුළු ගුරු මණ්ඩලය. ඔබ මේ පිවිස සිටින්නේ ආරක්ෂිත පාසලක් වෙතයි. සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් තුළ ඔබට කිසිසේත් කොරෝනා අවදානමක් නැහැ. පාසලේ දොරටුව අසලදී පළමුවෙන්ම සිදු කෙරෙන්නේ සිසු සිසුවියන්ට සබන් යොදා දෑත් සෝදා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දීමයි. ඒ වගේම වැසිකිලි, කැසිකිලි අසලත් හැකි සෑම විටම පන්ති කාමරයේ අසලත් ගලා යන ජලයේ දෑත් සෝදා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබීම මගින් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව හොඳින් පවත්වා ගැනීමට කටයුතු කළ යුතුයි. පොදු ස්ථානවල මතුපිට ඇල්ලීම හැකිතාක් දුරට අඩු කළ යුතුයි. එවැනි ස්ථාන ස්පර්ශ වීමක් සිදු වුවහොත් ඊට පසුවත් කැස්සකින් කිවිසීමකින් පසුවත් කෑමට පෙරහා පසුවත් වැසිකිලි යාමෙන් අනතුරුවත් පාසලට පැමිණීමෙන් පසුහා යලි නිවසට යාමෙන් ඉක්පෙතිවත් සබන් යොදා දෑත් සීදී යුතුයි. කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයේ නවතම තතු එහි ව්‍යාප්තිය පිළිබඳවත් අවධානයෙන් සිටීම පාසල් පද්ධතියට වැදගත් වනු ඇති. ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, වසංගත රෝග නිවාරණ ඒකකයේ වැනි ආයතන හරහා නිකුත් කරන නවතම තොරතුරු පිළිබඳ විමසෙල්ලෙන් පසුවීමත් වැදගත් වේවි. පාසලේ ප්‍රථමාධාර ඒකකයේ හෝ මාධ්‍ය ඒකකවල සිසු දරු දැරියන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ 19.88 ක්ෂණික ඇමතුම් අංකයට කතා කිරීමෙන් අවශ්‍ය තොරතුරු හා උපදෙස් ලබා ගන්නත් පුළුවන්. මෙහිදී මතක තබා ගත යුතු වැදගත්ම කරුණ කටකතා හෝ සමාජ මාධ්‍ය තුල ඇති තහවුරු නොකලපුවත් පිළිබඳ විමසිලිමත්ව කටයුතු කිරීමයි. තවත් එකක්, පාසල් ආරම්භ වීමට කලින් වගේම පාසල් කාලය තුලත් සිසුන්ට අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් සිදු කිරීමට සන්නිවේදන ක්‍රමවේදයක් සකස් කර තිබීමත් වැදගත් වේවි. වෙනද වගේ කණ්ඩායම් වශයෙන් එක්රොක් වෙලා කළ ක්‍රියාකාරකම් ටික කාලයකට නතර කරන්නට අපට සිතුවේවි. ආහාර ගැනීම, ක්‍රීඩා කිරීම ඇතුළු හැම අවස්ථාවකදීම අවම වශයෙන් මීටරයක දුරක් පවත්වා ගත යුතුයි. මතකයිනි, පුත්කල දුරස්ථභාවය තමයි මේ රෝගයේ වැළැක්වීමට තියෙන හොඳම බෙහෙත. ක්‍රීඩා කටයුතු හා මිතුරන් සමග කරන සාමූහික කටයුතු වලින් ඈත්ව සිටීමෙන් සිදුවෙන මානසිකත්වය නිවැරදි කර ගැනීමට සිසු දරුවන්ට කළ හැකි බොහෝ දේ තිබෙනවා. සංගීතයේ රස විඳීම හෝ ගී රස වින්දනය ඉන්න එකක්.
නව නිපැයුම් වලට යොමු වීමෙන් වගේම සෙන්දු කතා ප්‍රබන්ධ කිරීමෙන්ද සතුටක් ලැබිය හැකි. සුන්දර ස්ථාන පිළිබඳ රූපවාහිනී වැඩසටහන් නැරඹීම හෝ චිත්‍ර රූප මැවීමත් තවත් පියවරක් වේවි. හැකිනම් සරල යෝග ව්‍යායාම හෝ ශාරීරික ලිහිල් කිරීමේ ව්‍යායාම වල නිරත වීමටත් හැකියාව තිබෙනවා. හැකි සෑම විටම බාණ්ඩ පොදුවේ පරිහරණය කිරීම නොකළ යුතුය. තම අවශ්‍යතා සඳහා මිතුරන්ගේ උපකාර පැතීම වෙනුවට අවශ්‍ය සියලු දේ නිවසින් රැගෙනීම කළ යුතුය. ඒත් වෙනත් මිතුරෙකුගේ දෙයක් වුවත් නිසි පරිදි විසබීජහරණය කිරීමෙන් අනතුරුව භාවිතයට ගැනීමේ වරදක් නැහැ. විසබීජනාශක යෙදීමෙන් කොවිඩ් වෛරසය විනාශ වෙනවානේ. නිතර අතගැටෙන තැන් පාසල ආරම්භ කිරීමට පෙර විවේක කාලයට පසුවත් අවම වශයෙන් දෙවරක් හෝ විසබීජහරණය කිරීම කළ යුතුය. පන්ති කාමරවල දොර ජනෙල් හොඳින් ව්‍යුර්ථ කර ජනෙල් හෝ තිර රෙදි මෑත් කොට ආලෝකය හා වාතාශ්‍රය මැනවින් ලැබීමට සැලැස්වීම සෞඛ්‍ය සම්පන්න ඉගෙනුම් ක්‍රියාවලියකට උපකාර වන දෙයක්. දෙදෙනෙකු අතර මීටරයක පරතරය තබා ගැනීමත් සෑම කටයුත්තකටම පසු සබන්වදා දෑත් සේදීමත් ප්‍රධාන අවශ්‍යතාවයක්. කහින වෙට හෝ කිවිසුම් යන විට වැලමෙටේ ඇතුළ පැත්තෙන් ආවරණය කිරීම හෝ ටිෂු කඩදාසියකින් පිරිසිදු ලේන්සුවකින් නාසයේ මුඛය වසා ගැනීමටත් ඔබ වග බලා ගත යුතුය. භාවිතා කළ ටිෂු කඩදාසි පීන සහිත කසල බඳුනකට පමණක් දැමීම කළ යුතුය. තන තන කෙල ගැසීම හෝ සොටු ඉවතලීම කිසිසේත් නොකළ යුතුය. සාමූහික හමුවීම්, එකිනෙකා ගැටෙන ක්‍රීඩා, දන්ත සායන, අධ්‍යාපන චාරිකා, සෞඛ්‍ය කඳවුරු වැනි විශේෂ බාහිර ක්‍රියාකාරකම් මේ සමයේදී පාසල තුල සංවිධානය නොකළ යුතුය. අත්‍යවශ්‍ය අවස්ථාවකදී හැර රැස්වීම් පැවැත්විය යුත්තේ කාර්ය මණ්ඩලය සඳහා පමණයි. දෙමෝපියන් පාසල් ගේට්ටුව අසල රොක් වී සිටීමද මේ සමය තුල නොකළ යුත්තක්. කිසියම් අවශ්‍යතාවයක් වෙනුවෙන් පාසලට පැමිණිය යුතු මෞපියන් වේ නම් එසේ පැමිණිය යුත්තේ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් රැකෙමින් වරකට එක් අයෙක් බැගින් පමණයි. සිසු දරුවන් කණ්ඩායම් ලෙස ඒකරාශී නොවන ලෙස ගුරු මව්පියවරුන් දෙන අවවාදවලට කීකරු වීම සිසු දරු දැරියන්ගේ යුතුකමක්. පාසල ආරම්භයේදී මෙන් අවසාන වීමෙන් පසුවත් කණ්ඩායම් ලෙස රොක් වී කටයුතු නොකළ යුතුය. පාසල් විවේක කාලය කාණ්ඩ කොට වෙන්වෙන්ව ලබා දෙන්නේද එසේ එක් රොක් වීම වැළැක්වීමටයි. දුරස්ථභාවයේ පවත්වා ගත හැකි අයුරින් පන්ති කාමර නැවත සකස් කර ගැනීමත් මෙහිදී වැදගත් වනු ඇති. කෝවිඩ් වැළැක්වීමේ අවශ්‍යම අංගයක් වන්නේ සෑම පාසලකම පහසුකම් සහිත ගිලන් කාමරයක් සැකසීමයි. මිශ්‍ර පාසලක් නම් සිසුන්ට හා සිසුවියන්ට වෙන් වූ ගිලන් කාමර තිබීම වැදගත්. මනා ආලෝකය හා වාතාශ්‍රය සහිත සනීප ආරක්ෂක පහසුකම් වලින් සැදී ඇඳක් ප්‍රථමාධාර කට්ටලයක් සහිත කාමරයක් මේ සඳහා යොදා ගැනීම වැදගත් වනු ඇති. පාසල් කාලයේදී කිසියම් උනුරෝග ලක්ෂණයකින් හෝ ශ්වසන රෝග තත්වයකින් පෙළෙන ගුරු භවතේ කාර්ය මණ්ඩල සේවකයෙක් හෝ සිසු දරු දැරියෙක් වේ නම් ඔවුන් යොමු කළ යුත්තේ ගිලන් කාමරයේ වෙතයි. එමෙන්ම හැකි ඉක්මනින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහතා වෙත හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා වෙත දැනුම් දිය යුතුය. ඒ වගේම අවශ්‍ය වුවහොත් 19.90 සුවසැරිය ගිලන් රථ සේවය අමතා එහි සේවයේද ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. පාසලේ සියලු දරුවන්ගේ දෙමාපියන් හෝ බාරකරුවන්ගේ තොරතුරු ලේඛනයක් පවත්වා ගැනීමත් වැදගත්. දරුවන්ගේ හදිසි අසනීප තත්ත්වයක් ඇති වුවොත්
ඒ පිළිබඳව දෙමාපියන් කඩිනමින් දැනුවත් කරන්න ඒ ඉවහල් වේවි. නිවසට පැමිණි දරුවන්ගේ පාවහන් නිවසින් පිටත ගලවා තැබීමට අමතක නොකළ යුතුය. ඇඟලා සිටි සියුනැඳුම් පැය කිහිපයක් සබන් දීරේ ගිල්වා සෝදා වේලා ගත යුතුය. පාසල් බෑගේ හා උපකරණ වෙනම ස්ථානයක තැබීමත් හැකිනම් විසිබේජ හරණ දීරේකින් සේදීම හෝ ඒවා අවවේ වේලා ගැනීමත් කළ යුතුය. පවුලේ අන් හය හා සම්බන්ධ වීමට පෙර ස්නානය කිරීම හෝ පිරිසිදු වීමත් ඉතා වැදගත්. සියලු දෙනාගේ සාමූහික උත්සාහය තුළින් මෙම රෝගය වළක්වා ගැනීමේ හැකියාව අප සතුයි. විනය ගරුකව සෞඛ්‍යාරක්ෂිතව හැසිරීමට පාසල් ප්‍රජාවේ ඔබත් දෙමාපියන් ලෙස අපත් කටයුතු කරන්නේ නම් කොරෝනා වලින් තොර ශ්‍රී ලංකාවක නිරෝගිමත් පුරවැසියන් ලෙස දිවි ගෙවීමට අපට හැකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම මත දැයේ දරුවන්ට සුරක්ෂිත හෙට දවසක් උරුම කිරීමට පියකුමෙන් මවකමෙන් මේ අවදන් ඔබට ගෙනාවේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. අපේ රටේ අනාගතයට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. COVID-19 අලුත් වාරයේ අලුත් පාඩම්. සෑම විටම එකිනෙකා අතර පරතරය මීටරයක්වත් තබා ගන්න. ඕනෑම කටයුත්තක යෙදීමට පෙර සහ පසු සබන් යොදා ගලායන ජලයෙන් අවම වශයෙන් තප්පර 20ක් දැත් සෝදන්න. පන්ති කාමරයෙන් පිටතදී සෑම විටම මුහුණු ආවරණයකින් ඔබේ නාසය සහ මුඛය හොඳින් ආවරණය කර සිටින්න. කැස හෝ කිවිසුම් යාමේදී වැලමිට ඇතුල් පැත්තෙන් නැත්නම් ටිෂු කඩදාසියකින් නාසය සහ මුඛය ආවරණය කරගන්න. සියලු මතුපිට පිරිසිදුව හා සනීප ආරක්ෂිතව තබා ගන්න. උණ, උගුරේ වේදනාව, කැස හෝ හුස්ම ගැනීමේ අපහසුව පවතී නම් පාසලට පැමිණීමෙන් වැළකී සිටින්න. කිසිවෙකුට වෙනස්කොට සලකන්න එපා. කොරෝනා වෛරසයෙන් ආරක්ෂිතව සිටීමට එකිනෙකාට සහයෝගය දෙන්න. ආදරණීය දුවේ පුතේ, අලුත් වාරයේ අලුත් පාඩම් සමග යලිත් පාසලට එන ඔබ ආරක්ෂිතව පිළිගැනීමට අප සූදානම්.